ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. The big story. ඒකාබද්ධ විපක්ෂ විසින් සංවිධානය කරන ලද ජනබලයේ කොළඹට විරෝධතා ව්‍යාපාරයට එක් පිරිස මේ මොහොත වන විට කොළඹ ලේක් හවුස් වටරවුම අසල මෙම ප්‍රදේශයේ රැඳී සිටිනවා. ඔවුන් පවසන්නේ පසුදා පහන් වනතුරු මෙම ස්ථානයේ රැඳී සිටින බවයි. ඒකාබද්ධ විපක්ෂයේ ජනබලයේ කොළඹට විරෝධතාවට එක් වූ පිරිස් තවදුරටත් ලේක් හවුස් වටරවුම අසල රැඳී සිටිනවා. මෙහිදී විරෝධතාවට පැමිණි සිටි මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථ පරිශ්‍රයේ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක්ද පැවැත්වුණු අතර ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍ය ජාතික මැතිවරණයක් වෙනුවෙන් පවතින සියලු බාධක ඉවත් වේවා යන ප්‍රාර්ථනෙන් එම සත්‍යග්‍රහය පැවැත්වුණා. දුෂ්ටපාලක කල්ලිය එළවා දැමීම සඳහා සියලු විෂමකාරී බාධක බැහැරවි රට සහ ජාතියට ආය සායක පුත්ත මනුරක්කේ වම්පි සබ්බෝතේ සෝමාන සම්භාවේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින්. මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එම ස්ථානයට පැමිණ රැස් ඔෆ් සිටි පිරිස ඇමතුවා. අද කරගෙන යන්නේ මොනවද? ජනතාව පීඩණයට පත් කරන එක. හැම තලයකම ජනතාව ව්‍යාපාරිකයා දක්වා හැම කෙනෙකුටම අද රිදිලා රට බෙදන්න හොර පණක් ගේනවා. පාර්ලිමේන්තුව තුල හඬ නගන්න දෙන්නේ නැහැ. 70ට වඩා 16 හරි ලොකුයි. අය ලොකුයි. අද විපක්ෂයේ කාර්යභාරය අපිට ඉටු කරන්න කතා කරන්න ඉඩ තියන්නේ නැති හින්දා තමයි අද මේ වගේ පාරට බැහැලා ජනතාවත් එක්ක අද මේ ස්ථානය පාවිච්චි කරන්න කියන එක අපි පැහැදිලිව. අද යාපනයට ගිහිල්ලා මට බනින්න අගමැතිවරයාට වේවා ජනාධිපතිවරයාට වේවා වෙන කෙනෙකුට වේවා යාපනයට ගිහිල්ලා කතා කරන්න මට බැන බැන කතා කරන්න අයිතිය දීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂේ කියන එක පැහැදිලිව. රෑවල් සියයක් වුණත් ඉති වරාගෙන කඳවුරු බඳගෙන මේ පහර ආණ්ඩුව එළවලා දාන්න මේ ලක්ෂ සංඛ්‍යාත ධනේ ධනයා ලෑස්ති. සිරිසේන වික්‍රමසිංහ සම්බන්ධන් අනුර හොර හවුලට අපි කියනවා දැන් ඉතින් බැහැලා පලයල්ලා. ඔටුන්න උඹලගේ උනාට රට අපේ.